අඛණ්ඩව 3 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් මරණ 100 ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 124ක්. එය වසංගතයේ ආරම්භ වූ දාසිට මෙරටින් දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවයි. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 49ක් හා පිරිමි පුත්කලින් 75 දෙනෙකුද ඇතුළත්. වයස අවුරුදු 30ට වඩා අඩු එක් පුත්කලෙකු මියගොස් ඇති අතර අවුරුදු 30ත් 59ත් අතර මියගොස් ඇති පුත්කලින් සංඛ්‍යාව 28ක්. ඒ අනුව ගත වූ දින 8ක කාලය තුලදී පමණක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 819ක්. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 5464ක් ලෙසයි. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 2890 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 342000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වී ප්‍රතිකාර ලැබූ පුද්ගලින් සංඛ්‍යාවද 103 ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. කොවිඩ් මර්ධනය සඳහා ලබා දෙන එන්නත් කරන වැඩසටහන අද දිනත් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ ජංගම එන්නත් කරන වැඩසටහනක් අද සිට ආරම්භ කෙරුණා. බස්නාහිර පළාත තුළ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති වයස්ගත පුද්ගලින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලින් සඳහා මෙය ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කළේ. ඒ අනුව මෙම ජංගම එන්නත් කරන වැඩපිළිවෙල අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරෙනවා. යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළු විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර තිබෙනවා. එසේම යාපනය, ගම්පහ, බදුල්ල, කිරිනොච්චිය, අනුරාධපුර හා මුළුසිව් දිස්ත්‍රික්කවලත් එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මකයි. අපි පෙරේදා දිනේදී ශ්‍රී ලංකා යුද හමුදා රෝහලෙත්, කලුතර රෝහලෙත්, ගම්පහ රෝහලෙත් ආරම්භ කරනු ලැබුවා. වයස අවුරුදු 60ට වැඩිය මෙතෙක් එන්නත් ලබා නොගත් රෝගවලින් පෙළෙන ඒ ජනතාව ඉලක්ක කරගෙන ඔවුන් වෙත එන්නත් කරණය ලබා දීමට කටයුතු කරනු ලැබුවේ. ජංගම එන්නත් කරන සේවාවක් අද උදෑසන මේ අවස්ථාවෙන් පටන් අපි ආරම්භ කරයිමට නියමිතයි. එවැනි පුද්ගලයන්ට ඊයේ දිනේදී අපි දුරකථන ඇමතුමක් ලබා දීලා අද දවසේ එන වෙලාව ඔවුන්ට දැනුම් දුන්නා. කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු කොළඹ ප්‍රදේශයේ මේ ආකාරයෙන් නිවෙස්වල ඉන්න අයලුන් වෙත එන්නත් ලබා දීමට අද උදෑසන 10 පටන් අපි ක්‍රියා කරනු ලබනවා. හෙට දවසේ දකුණු කොළඹ ප්‍රදේශයේත් මේ ආකාරයෙන්ම නෙනත් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ ජනතාව ආරක්ෂා කරගන්න රටේ ආරක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදා ඉදිරියට ඇවිල්ලා සහනයක් සැලසීම වෙනුවෙන් තමයි මේ ආකාරයෙන් ජංගම එන්නත් කරන සේවාවක් අද පටන් අපි ආරම්භ කරනු ලබන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.